ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් ආචාර්ය චන්දිම ජීවන්දර කියයි දිස්ත්‍රික්ක පහක කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් හිඟය දින 6කින් අවසන් ජනපති සහ අගමැති ජයශ්‍රී මහබෝ සමිඳුන් වැඳ පුදා ගනි ඉහළ යන ජීවන වියදමට සහ පොහොර හිඟයට එරෙහිව දෙහිඅත්ත කණ්ඩියේ විරෝධතා අපි දෙක්ක එකතු වෙන්න වෙන්න බෝලේ ආණ්ඩුවක් ලැජ්ජා නැති ආණ්ඩුව චීන පොහොර නැවට මුදල් ගෙවීමේ වාරණය 30 වනදා දක්වා දීර්ඝ කෙරේ තෙල් සංස්ථාව රටට බරක්ද රට තෙල් සංස්ථාවට බරක්ද පාසල් දැරියන්ගේ සෞඛ්‍ය රකින්න සජිත් සූදානම් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරනවාට වඩා පිරිපහදු තෙල් ගේන එක ලාභයි කියලා ඇමති උදේ ගම්මන්පිල දිගින් දිගටම පවසනවා සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීම පිටුපස ඇත්තේ කුමන්ත්‍රණයක් කියලා වෘත්තීය සමිති චෝදනා කරනවා සපුගස්කන්ධ තෙල් සේවකයන් 1300 කගේ පමණ රැකියා අවධානමකට ලක්ව ඇති බවයි ඔවුන් පවසන්නේ තෙල් හිඟය උග්‍රවේද කියලා ජනතාව බියෙන් පසුවනවා ඉන්ධන නැව් අපේ මොහොතට ඇවිත් බව බලධාරීන් කියනවා දැන් ඉන්ධන කතාව समस्त खनिज तेल नीतिगत संस्थापेम सेवकेन हयदहसक पमन सिटीन बवट राज्य पवसनवा लोकेटम तेल देन ओपेक संविधाने इन्नेत सेवकेन तुंसियाक बवाई मुदल एमतिवर्या पेवसुवे सपुगस्कंद तेल पिरिपहदुवे सेवकेन 1300ක් पमन इन्नवा मेतेक अपे रटट गेन आ बोरतेल पिरिपहदु कले मेहिदी एहेत एकवरम सपुगस्कंद नडत्वक सदहा दिन 50කට वसा दमुना ए समगम रट पुरा इंधन बीहिती මතුවුණා බොහෝ ස්ථානවල ඉන්ධන පෝලිම් ඇති වුණා සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වහා විවෘත කළ යුතු බවයි වෘත්තීය සමිති නායකින් නම් ප්‍රකාශ කළේ ඒ සමගම බොරතෙල් ඇනවුම් කිරීමටද පියවර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා ලෝකේ බොරතෙල් අර්බුදය නොතිබිද්දී නයිජීරියානු සමාගමකට නියමිත ක්‍රමවේදයන් පිටින් මාස 8කට බොරතෙල් ටෙන්ඩරයක් ලබා දීලා ඒ සමාගම ලබා දීන අපෝසත් වීම මත පිරිපහදුව 15ෙන්ද වැහුවා මේ ඇමතිවරයා කියනවා හරි සරල කතාවක් ඩීසලුයි පෙට්‍රොලුයි ගන්නවට වඩා රුපියල් 197ක් යනවා කියලා බොරතලෙන් හදනකොට එහෙනම් ඇමතිතුමා ඒක දන්නවනම් මේ ආපුදා ඉඳලා ඩීසල් පෙට්‍රල් අපි හදනවා මෙට්‍රික් ටොන් 1700ක් දිනක ඒක ඩොලර් වලට හරපුවම මාසයකට කෝටි 4කට වඩා අවභාවිතා කරන්න විදේශීය සමාගම් වලට පිරිපහදු දෙල් එන්නේන ගේන්ඩ් ඉඩර්ලා කොමිස් වලට යට කරලා තියෙනවා එහෙනම් ජනාධිපතිතුමා මේකට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි අපේ රට ඇමතිතුමා කියන මට ඩොලර් හදන්න බැහැලු ඇමතිතුමනි දැනගන්න ගුවන් යානා ඉන්ධන මිකුල් අපි ඩොලර් ගන්නවා නැව් වලට සමාගම් වලට අපි දැවි තෙල් දීලා ඩොලර් ගන්නවා මේ දෙකම නැති කරා දිනකට බිලියන 15ක් විතර ලාභයක තමයි මේ වැහුවේ මේක පැහැදිලිව කියනවා මේක කොමිස් ඥාවරමත් තමයි ඉන්ධන මිල සූත්‍රයෙන් දෙගුණකින් එනවා බහුජාතික සමාගම් වලට ජනතාවගේ බෙල්ලම මිරිකන්ඩ ඉන්ධන වල මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවා ජනතාවට දෙයියන්ගෙම පිහිටයි මේ අතර තවදුරටත් තෙල් හිඟයක් රට තුල තිබෙනවාද කියලා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් අප විමසුවා ඔහු පැවසුවේ මේ දිනවල ජනතාව අනවශ්‍ය ලෙස පෙට්‍රල් ඇතුළු ඉන්ධන රැස් කරමින් සිටින බවයි එමෙන්ම දැවි තෙල් ප්‍රමාණවත් ලෙස ඇති බවද සභාපතිවරයා පවසනවා විදුලි බල මණ්ඩලයට මේ දක්වා දැවි තෙල් අවශ්‍ය නැති බවද ඔහු පැවසුවා ඩීසල් සාමාන්‍යයෙන් 5500 දවසකට යන්නේ 7500 7800 8000ක් දීන තියෙනවා සවුඳ අනුරස්සවත් තව 2500ක් පරිදි වෙනවා පෙට්‍රල් සාමාන්‍යයෙන් 3200යි 3300 මැක්සිමම් එතකොට 3300ක් මැක්සිමම් යනකොට අවුගේ දවස් දෙකේ 4500යි 5000යි 5100යි 4900යි එතකොට ඕකේ ගිහිල්ලා මේ වගේ 3000 5000ක් යන ගියාම ඒකේ වෙනස් වෙනවා මේවයි මේ කලබල වීමේ කාරණාවක් ඇති බව පෙන්නන දිනෝ අවස්ථා ගන්නක මෙහෙම කලබල කරා ටෙල්ලිංග වෙන නමුත් මෙතෙක් ටෙල්ලිංග ඇති කරන්නේ නැතුව සංස්ථාව තෙල් ගියක් තියෙනවා කියලා කිව්වනම් අට විදුලි බල මණ්ඩලයේ අද ජනවාරි චෝදන ජනවාරි මාසේ මැද භාගය වෙනකන් දැන් දැවි තෙල් අවශ්‍ය නැහැ කියලා. මේ දැවි තෙල් යාලා එල්ලුවත් යම් ප්‍රමාණයක් අපි දෙන්න අපි ළඟ දැනට මෙතෙක් 79000ක් දැවි තෙල් අපිට මේ දවස්වල දැවි තෙල් එහෙම භාවිතාවක් නැහැ. ලබන ජනවාරි පෙබරවාරි වන විට ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පහළ යනු ඇතැයිද ඔහු පවසනවා. එවිට සුපුරුදු ලෙස බොරතෙල් ගෙන එන්නට හැකි බවද සභාපතිවරයා සියත සමග පැවසුවා.
ඇත්තටම සමහරුනම් පවසන්නේ තෙල් සංස්ථාව රටට බරක් කියලයි. එහෙත් යථාර්ථය එය නොවේ. තෙල් සංස්ථාවට රට බරක් වී ඇති බවයි දක්නට ඇත්තේ. එසේ පවසන්නේ අදවන විට විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය පමණක් තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 100කට ආසන්නයි. 2018 වසරේ සිට මෙම හිඟ මුදල් ගෙවීමට ඇති බවද වාර්තා වනවා. එමෙන්ම විවිධ ආයතන තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන සමස්ත ණය රුපියල් බිලියන 150කට වැඩි. මේ ආයතන 2018 සිට තෙල් සංස්ථාවට ගෙවන්න ඇති මේ ණය කන්දරාවද මේ රටේ ජනතාවගේ හිස මත පැටවී තිබෙන බව නම් කිව යුතුමයි. මේ මහා ණය කන්දරාව තෙල් සංස්ථාවට මේ ආයතන ගෙවා දමන්නේ කවදාදැයි සැබෑවටම ප්‍රශ්න කළ යුතුයි. දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂයේ බැගින් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ඉදිරි දින 6 තුළ ගෑස් හිඟය අවසන් වන බවයි එම සමාගමේ අලෙවි සහ වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පවසන්නේ. ලාෆ් ගෑස් නැතිකම ලිට්‍රෝ ගෑස් සෙල්ලුම ඉහළ යාමට හේතු වී ඇති බවද ඔහු පවසනවා. මාස 3කට වැඩි කාලයක සිට ගෑස් හිඟයක් ඇති වුණා. සමහරුන් ගෑස් සිලින්ඩර් කර තියාගෙනත් ගියා. අදටත් ලාෆ් ගෑස් සිලින්ඩර් ගැන කිසිම කතාවක් නැහැ. හැම තැනම ලාෆ් ගෑස් වෙළඳ සැල් වසා දාලා. ලිට්‍රෝ ගෑස් යම් ප්‍රමාණයකට හෝ බෙදන්නට උත්සාහ දරමින් ඉන්නවා. ලිට්‍රෝ ආයතනයේ 80% වෙළඳපොළට හිමිකම් කියනවා. ඒ වගේම ලාෆ් සමාගම නොමැතිවීම මේ වෙලාවේ අපේ ඉල්ලුම 20%කින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. දෛනිකව අවශ්‍යතාවයේ සිලින්ඩර් 70000ක් පමණ ගෘහස්ත සිලින්ඩර්. නමුත් අපි මේ වන විට සිලින්ඩර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරමින් පවතිනවා මේ සතිය ඇතුළත. ඒ වගේම ඉදිරි සතිය ඇතුළත නැවත සිලින්ඩර් ලක්ෂයක දෛනික නිෂ්පාදනයක් අපි ඉදිරියට කරගෙන යනවා. මේ වන විට අපිට සියලුම තොග ලැබෙමින් පවතිනවා. රජයේ සහ සභාපතිතුමා මහා බැංකුව මැදිහත් වෙලා මේ සියලුම අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. දින 6ක් විතර ඇතුළත සියලුම අලෙවි නියෝජිත ස්ථානවල තොග රැස් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. සෑම දින දෙකකටම ගෑස් නෞකාවක් අපිට ලැබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය පවතිනවා. දෛනික අවශ්‍යතාවයට වඩා 25%කටත් අධික ප්‍රමාණයක් මේ වෙන විට අපි වෙළඳපොළට නිකුත් කරනවා. කිසිම ගෑස් ලැබීමේ අඩුවක් අපිට නැහැ. කලදුටු කල වලහින සමහර වෙළෙන්දන් තිබුණ ගෑස් සිලින්ඩරත් හංගලා මිල වැඩි කරලා පාරිභෝගිකයන් ගසා කෑ අවස්ථා එමටයි. ඒ වගේම ගෑස් හිඟය නිසා සාමාන්‍ය කෑම කඩ සමහරක් වහලා දැම්මා. ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්. ජනතාවට ගෑස් හිඟය මොනතරම් දැනුණද කිව්වොත් ඊට හොඳම උදාහරණය භූමි තෙල් ලිප්. අද භූමි තෙල් ලිප් වෙළඳ පොලේ හොයා ගන්න නැහැ. असारण दुपत मीन गैस किसी සාධාරණ ලෙස ඉහළ දාන්න සමහර වෙළඳුන් ක්‍රියා කළා. ඉන්ධන හල්වල භූමි තෙල් පෝලිම් වැඩිපුරම ඇති වුණේ ගෑස් හිඟය නිසා බව සත්‍යයක්. අද වන විට වෙළඳ පොලේ විදුලි උදුන් බරපතල ලෙස හිඟයි. රුපියල් 3-4000ට තිබුණු දඟර විදුලි උදුන් 10-15000ට මිල ඉහළ දැම්මේ අප මුලින් සඳහන් කළ කලදුටු කල වල ඉහින සමහර වෙළඳුනුයි. මේ සියලු ප්‍රශ්න සලකා බලද්දී එක් කරුණක් පැහැදිලියි. අපට නැවත් ගල් යුගය යා නොහැකි බර කරත්ත යුගයට යා නොහැකි. ඒ නිසා ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කුමන හේතු යටතේ හෝ අඩු නැතුව සැපීමේ වගකීම රාජ්‍ය සේම පෞද්ගලිකාංශයත් සතු වෙනවා. දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ඉහළ යන ජීවන වියදමට සහ පොහොර හිඟයට එරෙහිවයි. भूमि चलो मैसिन कुलिया मिला तब
ගැස්සන්නට හිලක් ගන්න අපි දෙක්ක එකතු වෙන්න වෙන්න බොලේ ආණ්ඩුවක් ලැජ්ජා නැති ආණ්ඩුවක් ඩීසල් මිල ඉහළ ගියා භූමි තලුත් ගණන් ගියා මැසින් කුලිය ඉහළ ගියා වී මිල තව පහළ ගියා දියව් දියව් පොර දියව් පොර දීලා මට හදපන් අවසින් දවස දරා ගන්න බැරි විදිහට බඩුමිල ඉහළ යනවා කරුණා කරලා මේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ඉතාමත් ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න පන්දුල ගුණවර්ධනටත් මහින්දානන්ද අලුත්කම ගැනත් අපි කියනවා මේ අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් කරුණා කරලා ඉතා ඉක්මනින් පොහොර ටික ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා ගොවියන්ටලි පොහොර ටික ආද නැහැ පාරිභෝගිකයන් නියමිත බඩු වෙලාවට ගන්න නැහැ මේ ආණ්ඩුව අපි කියනවා දැන් කුඹුරේ ගොවියා අන්න වපුරනවා උඹලගේ ඔය කියන පාර පොලවට දාන්න පුළුවන් කිව්ව කාමනික පොහොර තියෙන තැන අපිට කියපන් පොහොර ටික නැහැ ගොවියා දුක් විඳිනවා කුඹුරට ගහන්න වේට් ටික නැහැ අද අසරණා ඉවරයි අපි චීන පොහොර ශ්‍රී ලංකාවට ගෙන චීන සමාගම සහ දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම තවදුරටත් තහනම් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා. ඒ නියෝගය නිකුත් කළේ මහජන බැංකුවටයි. මේ චීන පොහොර නැව වහා ආපසු හරවා යවන ලෙස ඉල්ලමින් අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයන් විරෝධතාවයක නිරත වුණා. ඒ කටුනායක ශාක නිරෝධායන ආයතනය ඉදිරිපිටදී කොළඹ කමර්ෂල් පොහොර සමාගම වාණිජ අධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ රට දේශීය සමාගම සහ චීන පොහොර සමාගමට මුදල් ගෙවීම වළක්වන ලෙස ඉල්ලමින් චීන පොහොර සමාගම රුපියල් බිලියනයකට වැඩි වටිනාකමකින් යුත් ජීවාණු හරණය කළ කාබනික පොහොර එවීමට පොරොන්දු වී තිබෙනවා. නමුත් එම සමාගම ලංකාවට එවූ පොහොරවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වුණා. ඒ මෙරට ශාක නිරෝධායන අංශය සිදු කළ පරීක්ෂණවලදී අද අධිකරණයේදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුසන්ත බාලපටපැදි මහතා ප්‍රකාශ කළේ චීන සමාගමේ නැව් පත්‍රිකාව මකින් ශුද්‍ර ජීවීන් ඇතිවවට පිළිගෙන ඇති බවයි. එසේම මෙරට ශාක නිරෝධායන අංශයද මෙම අහිතකර බැක්ටීරියා ඇති බව සනාථ කර ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වාණිජ මහාධිකරණයේදී පෙන්වා දුන්නා. ඒ අනුව චීන සමාගම අදාළ ටෙන්ඩරේ පොරොන්දු වූ කරුණු ඉටුකර නැතයිද ඔහු පෙන්වා දුන්නා. ඒ නිසා අදාළ චීන සමාගමට හෝ එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වන්නේයි වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙසේලු කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ලබන 30 වනදා තෙක් වර්ණ නියෝගය දීර්ඝ කළා. මේ අතර මෙම චීන නැව තවමත් ලංකා මුහුදේ තිබෙන බව කෘෂිකර්ම සේවකයන් පවසනවා. වහාම එම නැව හරවා යවන ලෙස ඉල්ලමින් අද ඔවුන් උද්ඝෝෂණයක නිරත වුණා. මෙම චීන පොහොර නැව සහ ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ පොහොර පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. පොහොර ගෙන්වීමේදී යම් වංචාවක් සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ. අහිඳානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රවෘත්තිවලදී කිව්වා මේකට මම සම්බන්ධ නැහැ වංචාවක් තියෙනවා කියලා අපිට පැහැදිලිව පේනවා. ඩොලර් 3ට තියෙන පොහොර එක 12.5ට ගෙනාව බව පිළිගන්නවා. එතකොට හොරා කවුද? ශෂීන්ද්‍ර රාජපක්ෂද? හොරා වහන් ගන්න පොරවණන් ස්වාමියාගේ අයියාගේ පුතා පිරුවට කමන්නේ රටේ ජනතාව එතුමට දොස් කියන්නේ නැහැ කියනක මම මේ වෙලේ කියනවා. අද මහින්දානන්ද ඇමෙතුමාට සිද්ධ වෙලා තියෙන්නේ සිරි සංගබෝ වෙන්න වෙලා තියෙන්නේ. පොර ටික නැතුව යූරියා නැතුව අපේ ජනතාව දුක් විඳිනවා. අපි දිගින් දිගටම ඉල්ලුවා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා. යූරියා මිටි 1ක් රුපියල් 10000යි වැවිලි කර්මාන්තේ ආදායමක් ලබන්න තිබිච්ච අවුරුද්ද අපි අතහැරියා. विशेष प्रवृत्ति पार्लिमेंट मंत्री पाटली चांपिकरानवक महता पैवसुए नैनो यूरिया दीर पोहर गेन्वी मेदे वांचावक सिदुवी अति बावट तमाकल प्रकाश सत्याक्वी अति बावाई मैं इफको नमती IFFCO नमती මේ ඉන්දියානු ගොවි සමූහයේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ ගෙන එන ලද නැනෝ යූරියා පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරයි. ඒ නිසා රහස් පොලිසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්න ඕනේ. කවුද මේ ජාවාරම් පිටිපස්සේ හිටියේ? ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. අදාළ ප්‍රභේදය උතුර උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුල පැතිර ගොස් ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළේ. මෙම උප ප්‍රභේදය සම්පූර්ණ පරීක්ෂණයට ලක් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල පහසුකම් නැති බවද ඔහු පෙන්වා දෙනවා. නමුත් බොහෝ විට උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ ඩෙල්ටා ප්‍රභේදය හා සමාන බවයි ඔහු පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට මාවෙනකෝ නව උප ප්‍රභේදයක් ලීනියේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා ඒ තුලින් ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ B1617 2 කියන ප්‍රභේදය තමයි ඩෙල්ටා කියන්නේ මේකේ විවිධ කාලවලට ඒකේ විවිධ විකෘතිතානුව අනුප්‍රභේද නාමකරණය කෙරෙනවා ඉතින් මීට කලින් අපි විශ්වවිද්‍යාලයේ මගින් කරපු පර්යේෂණ මගින් අපි නව වානු ප්‍රභේදයක් වෙන් කළ හඳුනාගත්තා ඒක අපි හඳුනාගත්තේ B1617 2 AY28 කියන අනුප්‍රභේදය ඒ වගේම තවත් අනුප්‍රභේදයක් දැන් අපි හඳුනාගෙන තියෙනවා අපි ඒකට කියනවා B1617 2 AY104 කියන අනුප්‍රභේදය තමයි මේ හඳුනාගෙන තියෙන්නේ AY28 කියන ප්‍රභේදය ප්‍රධානම ලෙස අපි දැක්කේ බස්නාහිර පළාත ආශ්‍රිතව හැබැයි මේ AY104 කියන අනුප්‍රභේදය ප්‍රධානම ලෙස අපි දකින්නේ උතුරු පළාත ඒ වගේම උතුරු මැද එම හම්බන්තොට පැතිවල තමයි මුලින්ම වැඩිපුර පැතිරලා තින්නේ ඒ අනුප්‍රභේදය ආශ්‍රිත ඩෙල්ටා රෝගින් තමයි මෙවැනි ප්‍රදේශවල පැතිරලා තින්නේ AY104 කියන ප්‍රභේදය අපි හඳුනාගත්තේ මුල්ම sample එක මාතර රෝගියෙක්ගෙන් ඒ ප්‍රමාණය වශයෙන් සඳහන් කරොත් AY104 කියන ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාවේ 288 දිනෙකගේ වාර්තා වෙලා තියෙනවා ඒ වගේම AY28 කියන අනුප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ 479ක් රෝගින්ගේ වාර්තා වෙලා තියෙනවා ඉතින් මේවා ඇත්තටම අපගේ විද්‍යාගාරයට ලැබෙන sample අනුව තමයි මේ ප්‍රමාණයන් නිර්ණය වෙලා තියෙන්නේ මේක ඇත්තටම මේ සංඛ්‍යා පුරා තියෙන ප්‍රමාණයක් නෙමෙයි කිසි අනුප්‍රභේදයක අපි කියනවා ඒකේ ට්‍රාන්ස්මිසිබිලිටි එක ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන විද්‍යාගාර පහසුකම් ශ්‍රී ලංකාව තුල නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේවා අනුප්‍රභේද උනාට තාම අපි ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ලක්ෂණ තමයි මේ වගේ තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂිත වෙනස් ආකාරය හැසිරීමක් මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙයි කියලා. මේ අතර දිස්ත්‍රික් පහකින් යලිත් කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක් උද්ගත වී තිබෙනවා. අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක වලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වෙමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. වැඩිවීමේ ආරම්භය මුලින්ම දැනගත් දවසේ ඉඳලම තමා අපි මේකට මූලිකත්වය දීලා කටයුතු කරන්නේ. ඒ අනුව තමා තුන්වෙනි මාත්‍රාව දීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ බස්නාහිර පළාතත් දකුණු පළාතත් අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලට. අවසරයක් නැති ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදින් නැතුව කරන ලද උත්සව සහ යම් යම් එක්රැස්වීම් හේතු කොටගෙන තමා මේක ආරම්භයට මූලික හේතුවක් වෙලා තියෙන්නේ. මෙවැනි දේවල් වැළැක්වීම හරහා මගිතේ අපිට මේ රට වසා දමන තත්ත්වයට නොගොස් ඉදිරියට යන්න පුළුවන් වේවි. කතරගම ඩිපෝවේ සේවකින් 14 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ අදාළ රෝගීන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 14ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14086 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාසලකදී කොවිඩ් රෝගියෙකු හඳුනාගත හොත් හෝ කොවිඩ් රෝගී යැයි සැකකෙරෙන අයෙක් හඳුනාගත හොත් සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ අනුව එසේ හඳුනා ගන්නා යම් තැනැත්තෙක් වේ නම් ඔවුන්ව පළමුව පාසලේ වෙනම ස්ථානයක තැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙමාපියන් හෝ බහරකරුවන් කඩිනමින් දැනුවත් කළ යුතු අතර ප්‍රදේශ භාර සෞඛ්‍ය සේවා නිලධාරියාවද කඩිනමින් දැනුවත් කළ යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනුරාධපුර පොදුබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අද උදැසන ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතින්. ජනාධිපතිවරයා ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි ජනතාව සමගද කතා බහ කරමින් තොරතුරු විමසා බැලුවා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද උදෑසන අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණියා. අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් බැහැදක පළමුව උන්වහන්සේගේ සෝදුක් විමසා සිටි අග්‍රාමාත්‍යවරයා අනතුරු උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා.
මෙතර ත්‍රිනිකායක අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන්දසින් වැඩම කළ මහා සංඝරත්නයේ විශේෂහි සඳහිරු සෑය අභියසදී අද දහවල් සංඝගත දක්ෂිනාවක් පැවැත්වුණා. දශක 3කට අධික කාලයක් පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටත් සසු සියලු දෙනාටත් පින් පැමිණීම සහ රටවැසි සියලු දෙනාට සෙත් පැතීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදු කරනු ලැබුවා. පාසල් දැරියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ තන්ත්‍රිමලයේ පැවති ඇය නම් වූ වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ප්‍රොජෙක්ට් ශ්‍රී ව්‍යාපෘති හරහා තන්ත්‍රිමලයේ ශ්‍රී විමල ඥාන මහාවිද්‍යාලය, තන්ත්‍රිමලයේ බිල්ලෑව විද්‍යාලය සහ තන්ත්‍රිමලයේ ධර්මපාල මහාවිද්‍යාලය යන විදුහල් තුනට පරිගණක පරිත්‍යාග කිරීම අද සිදු වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියද එක්ව සිටියා. ශ්‍රී ව්‍යාපෘතිය වගේ දායකර බිරිඳගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙන වැඩසටහනක් විශේෂයෙන්ම විවිධ පරිත්‍යාගශීලීන්ගේ දානපතියන්ගේ ආධාරකාරය යටතේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩනැගීම නිසා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉතාමත් නික්මනින් පාසල් දැරියන්ගේ විශේෂයෙන්ම සෞඛ්‍ය මත වැඩි දියුණු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් වැටත් නියරත් ගොයන්කානම් කාට කියන්නද කියලා එහෙම කතාවක් තියෙනවානේ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි මේ කක්කුටු බෙන වහන්න යනවා වක්කඩවල ටික එහෙමම තියලා. මේක සිනවන වංචාකාරයෝ නාස්තිකාරයෝ. ඔවුන්ට ඕනේ ප්‍රතිපත්තිය නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා නේද මහ බැංකුවේ මහදවල් මංකොල්ලයක් සිද්ධ වෙන්නේ පොර කතන්දරෙත්. ඒහා සමානම එකක්. හැබැයි මේ ප්‍රශ්නේ කියන්නේ සොයනවාද බලනවාද විමර්ශනය කරනවාද ඇයි එහෙම නොවෙන්නේ? ආණ්ඩුව කොරෝනා ව්‍යසනේ පාවිච්චි කරන්නේ දේශපාලන වාසියට. ඒ නිසා ලෝකේ කොරෝනා ව්‍යසනය කියලා හැමෝම අඬනවා ඉන්නේ නැහැ. ලෝකේ වැටිච්ච රටවල් යලි නැගිටිනවා. බලන්න මාලදිවයින ගැන. මාලදිවයින මොනවද තීපෙන්නේ? කිසිම දෙයක් නැතුව නැවත නැගිටින හැටි. අසල්වැසි ඉන්දියාව. අපි විතරක් මොකද්ද මේ වෙන්නේ? කොරෝනා විකුණමින් දේශපාලනය කරනවා. ඉන්දර ගිරල්ලා ගොඩ ගහන විදිහක් නැහැ. මේ ඩොලර් ප්‍රශ්නේ තියෙන අපිට තරන්නේ ලෝකෙනම. ඒ හින්දා සල්ලි තියෙන වෙලාවට අපි ඉන්දරන්ට ගිරල්ලා සපේනවා. තම කොවිඩ් වසංගතයේ මර්ධනය කිරීම තමයි අපි දැන් කතා කරන්නේ රජයේ හැටියට. කොවිඩ් වසංගතයේ අඩු වෙච්ච හැටියේ පළාත් සභාවේදී අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. අපි දිනණේ කොහොමද දිනනවා? ඒක කිසි ගැටලුවක් නැහැ. සමගි ජන බලවේගයේ සූදානම් වෙමින් ඉන්නවා විකල්ප ආණ්ඩුව විදියට කටයුතු කරන්න. මැතිවරණ ඕන වෙලාවක තියපන් අපි සූදානම්. ආණ්ඩුව හරියට වෙරළයාගේ බල්ලා වගේ. ආණ්ඩුවට හිතෙන වෙලාවට ගොරක දඩමස් කරන්නයි, දඩමස් ගොරක කරන්නයි දේශපාලන සූදුවක කටයුතු කරමින් ඉන්නවා. ඔය පප්පල ටික හින්දැද්දි මත්තල ගුවන් තොටුපළ විකුණනකොට අපි ඒකට විරුද්ධව ගිහිල්ලා උද්ඝෝෂණ කරාම් අරන් ගිහිල්ලා මාස 3යි හිරේ අපි කියන්නේ කොවිඩ් ඉවරුනාම පෙළපාලි ඉන්න බයි නම් ඇයලා බුදියගත්තු දෙඟොලමටයි අපි මෙට්ටයි කොට්ටයි දෙනවා ආවොත් එහෙම සෑම භාණ්ඩයක්ම මිල ඉහළ ගියා විතරක් නෙවෙයි භාණ්ඩ හිගේකුත් තියෙනවා බන්දුල ගුණවර්ධන මහත්තයාගේම වචනෙන් කිව්වොත් හක්ක මූට්ටු වෙලා බොක්ක පිටට ඇලිලා බන්දුල ගුණවර්ධන ඇතුළු මේ ආර්ථික විශේෂඥයන් සියලු දෙනාම කුල්ල කුජීත වෙලා තියෙනවා දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් යක්කමුල්ල උඩුමලගල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකල වාහල්කඩ බුදුසසුනට පූජා කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා අතින් අද සිදු කෙරුණා. සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගන්දර සමන් T56 වර්ගයේ උණ්ඩයේ දිය හැකි ගිනි අවියක් ජීව උණ්ඩ 12ක් සහ කඩුවක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්ගමුව නගරයේ අරසෙන් වැබේ ජපන් ජබර ඉවත් කිරීමේ වැඩසටහනක් ගල්ගමුව ප්‍රාදේශීය සභාව විසින් අද දින සංවිධානය කර තිබුණා. පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් පොල්ලතුමෝදර ගංයුර කාදණය වීමෙන් දැඩි පරිසර හානියක් සිදු වී තිබෙනවා. යක්කමුල්ල පොල්පාගොඩ ප්‍රදේශවල එම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ගඟහරහා ඇති පාලම අනතුරුදායක තත්ත්වයකටද පත්ව තිබෙනවා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේද සියත ටීවී අපනාලිකාවයි.
ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟාවලිය සඳහා අදාළ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියද මීට හිමි වී තිබෙනවා. කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ දිමුත් කරුණාරත්නයි, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝත් බහනුක, රොෂෙන් සිල්වා, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙනිය, ප්‍රවීන් ජයවික්‍රම, සුමින්ද ලක්ෂාන්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්. නොවැම්බර් 21 වනදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟාවලියේ නිල විකාශක අයිතියද සියත ටීවී අප සතුයි. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන පුවත් විකාශයත් සමගින්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.